දැයි ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපේ නිසනෝනේ පවත්වන 348 වන භවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවං පසන්නෝ හම්බන්තේ භගවති න චාහු න ච භවිස්සති න චේතරහි විඤ්ජති. අඤ්ඤෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා භගවතෝ භීයෝ භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති ඉති. කරුණීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි, මේ පිඟුතුන්ට මතක ඇති අපි මේ වෙනකොට මාතෘකාව සපයාගත්තේ සතිපට්ඨාන සංයුත්තේ එන සූත්‍රයකින්. ඒ සූත්‍රයට නම දීලා තියෙනවා නාලන්දා සූත්‍රය කියලා. ඉතින් මූලික වෙන්නේ එක්තරා අන්දමකින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කරන සිංහනාදයක්, અભීත ප්‍රකාශයක්, ස්ථිරසාර වූ ප්‍රකාශයක්. එවං පසන්නෝහම් බන්තේ භගවති. මම භාගදුන් වහන්සේ කෙරෙහි මෙන්න මේ ආකාරයෙන් ප්‍රසාදයකට, ප්‍රසන්න බවකට පත් වෙලා ඉන්නේ. න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති. අතීතේ උනේත් නැහැ, අනාගතේ වෙන්නෙත් නැහැ, දැන් වෙන්නෙත් නැහැ. අඤ්ඤෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා භගවතා භීයෝ භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති. මේ භාගතුන් වහන්සේගේ සම්බෝධියට එහා ගිය අවබෝධයක් තියෙන කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශය කරාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ තව ටිකක් විමසලා බලන්නේ කොහොමද මේ ප්‍රකාශය කළේ කියලා. ඉතින් එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිගන්නවා තමන් සතුව චේතෝපරිය ඥානයකින් මේ සියලුම රහතන් වහන්සේලා, අතීතයේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ හිත් බලලා කරන ප්‍රකාශයක් නෙමෙයි මේ කියලා. ඊළඟට අනාගතයේ පහළ වෙන රහතන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ හිත් දෙහා බලලා කරන ප්‍රකාශයක් නෙමෙයි මේ. ඒ වගේමයි දැන් වර්තමානයේ පහළ වෙලා ඉන්න මේ භාගතුන් වහන්සේගේ හිත දිහා බලලා කරන ප්‍රකාශයක් නෙමෙයි මේ. හැබැයි ඒ වෙනුවට මම මේ ධර්ම අන්වයකින් කරන ප්‍රකාශයක්. අපිච්ච ධම්මන්වයෝ විදිතෝ. එතකොට මේ ධර්ම අන්වයකින්, එමත් නැත්නම් අනුමාන ඥානයකින් මට මේ වැටහෙන පරිද්දෙන් මම මේ ශ්‍රාවක බෝධියක ඉඳලා මගේ නුවණේ තරමට මම මේ කරන ප්‍රකාශයක්. එතකොට අපි දන්නවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ තෙසේ මෙසේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. මේ බුද්ධ ශාසනය තුළ මේ භාගතුන් වහන්සේගේ දකුණත් සව බවට පත්වෙච්ච ප්‍රඥාවෙන් භාගතුන් වහන්සේට පමණක් දෙවනි වෙච්ච ඒ ඖරස පුත්‍ර වූ මහරහතන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. තුන් උන්වහන්සේ කරන અભීත ප්‍රකාශයක්, බුදුරජාන් වහන්සේ කෙරෙහි දක්වන ඒ ප්‍රසාදය මේ ප්‍රකාශය තුළ මැනවින් පෙන්නුම් කරනවා. දැන් ඊට පස්සේ මේකට පදනම් වෙච්ච ධර්ම අන්වය, එමත් නැත්නම් අනුමාන ඥානය තමයි උන්වහන්සේ විස්තර කරන්නේ. ඊළඟට තමන් වහන්සේ මෙන්න මෙබඳු ධර්ම අන්වයක්, මෙබඳු පරයයක් අනුවයි මෙන්න මෙබඳු ප්‍රකාශයක් කරන්නේ. එතකොට මොකක්ද ඒ ධර්ම පරයය? භගවතාපි බන්තේ ඒ තරහි අරහං සම්මා සම්බුද්ධෝ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ. එතකොට අතීතයේ යම් තාක්කේ රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියද, උන්වහන්සේලාත් මෙන්න මෙබඳුම ප්‍රතිපදාවක් අනුගමනය කළා. වර්තමානයේ භාගතුන් වහන්සේත් මෙන්න මෙබඳු ප්‍රතිපදාවක් අනුගමනය කළා තියෙනවා. අනාගතයේ යම් තාක් රහතන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද, උන්වහන්සේලාත් මෙන්න මෙබඳුම ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. මොකද්ද ප්‍රතිපදාව? පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ. එතකොට මේ ප්‍රඥාව දුබල කරන, හිත කෙලෙසන නීවරණ පහ ප්‍රහාණය කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහක් එහෙනම් අපේ හිතින් ඉවත් වීම පිළිබඳ අපිට යම්කිසි වැටහීමක් අවශ්‍යයි. ඉතින් අපි පළවෙනි දවසේම කතා කළා ඒ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන සමාධි අංග පහ අපේ හිතේ නැගසිටිනකොට, නැත්නම් හොඳට බලවත්ව සිටිනකොට ඒ නීවරණ වලට තැනක් නැහැ, ඒවා මැඩ පැවැත්විලායි තියෙන්නේ. හැබැයි තින් කාලයක් යනකොට ඒවැයේ යම් කිසි දුර්වල වීමකුත් පේන්න තියේවි අපි සතිපට්ඨානයක් එහෙම වඩනකොට. එතන මේ නීවරණ ප්‍රහාණය එහෙමනම් අපිට සමත භාවනාවකින් උනත් කරගන්න පුළුවන්. ඒකට නීවරණ එක්තරා අන්දමක මැඩ පැවැත්වීමක්, ඒවැයි බල බිඳීමක් తాවකාලිකව අපිට සමාධියක් කරහා කරගන්න හැකියාව තියෙනවා.
විපස්සනානුත් ඒ වඳුම හැකියාවක් තියෙනවා. ඒක තියෙන විශේෂත්වය තමයි අපි සතිපට්ඨානයේම ධම්මානුපස්සනාවක් එහෙම වඩනවා නම් නීවරණත් පාවිච්චි කරන්න පුළුවන් අපිට නුවණ දියුණු කරගන්න. නීවරණ පබ්බේ කියලා වෙනමම කොටසක් එනවා. ඒක එතෙන්දී බුදුරජාන් වහන්සේ අපිට කියලා දෙනවා කොහොමද මේ නීවරණ උනත් පාවිච්චි කරන්නේ නුවණක් වඩා ගන්න. ඊට පස්සේ ඉතින් අපි ඊයේ කලින් දවසේ කතා කළා දෙවනි මට්ටම දෙවනි පියවර චතුස්සු සතිපට්ඨානේසු සුපට්ඨිත චිත්තෝ. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මවල හොඳට මනවින් පිහිටපු හිතක්. සතිපට්ඨාන ධර්ම හතර තුල එහෙනම් එක්තරා අන්දමක බහුලීකృత වීමක්, ඒ තුල මනවින් හැසිරීමක්, ප්‍රායෝගික යෙදීමක් ඊට පස්සේ කරලා තියෙනවා. සිනු රහතන් වහන්සේලා, සීල බුදුරජාණන් වහන්සේලා. කාය අනුපස්සනාවක මනවින් හික්මීමක්, වේදනානුපස්සනාවක මනවින් හික්මීමක්, චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක මනවින් ප්‍රගුණ කිරීමක්, අතීතය, වර්තමාන, අනාගත මේ සියලු සම්බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා කළා තියෙනවා කියලා මේ සාරිපුත්තු සාමණේර වහන්සේ ධර්මාන්වයකින් දේශනා කරනවා. ඊට පස්සේ අපි ඊයේ කතා කරන්න ගත්ත තව කොටසක් සත්ත බොජ්ජංගේ යථාභූතම් භාවෙත්වා අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති. එතකොට මේ සත්ත බොජ්ජංග ධර්මයන් නිවරදි පරිදි නිසි පරිදි වඩලා තමයි ඊළඟට සම්මා සම්බෝධියට පත් වුනේ කියලා. එතකොට අපි ඊයේ සාකච්ඡා කළා බොජ්ජංග ධර්ම හතක්. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියලා. එතකොට ඒවැයෙත් එක්තරා අන්දමක මුල් මට්ටමේ ඉඳන් අනුපිළිවෙලට වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එක පාඩම එක අතකින් කියන්න බෑ අපිට බොජ්ජංග මට්ටමේම අපි වඩන්න පටන් ගන්නවා කියලා. ඒකෙත් අපි බොහොම සරල තැනකින් පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි සතිමත් භාවය ගත්තොත් ඉතාම සරල තැනකින් පටන් ගන්න. අතීතයේ අනාගතයේ සැරිසරන හිත පොඩ්ඩක් මේ වර්තමාන අරමුණක රඳවලා සිහිය පිහිටවලා එළඹ සිට සිහියෙන් ඉන්න පුරුදු කරනවා. ඉතින් බැලුවාම මේ ඉතාම සරල දෙයක් වගේ තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඒකත් ලේසි නැහැ. මොකද අපේ හිතට පුරුද්දක් නැහැ මේ වර්තමානයේ රැඳිලා. ඒ වගේමයි මේ වර්තමාන අරමුණ වශයෙන් අපි දෙන්නෙත් මේ හිත ඇදලා බැඳලා මුලා කරලා තියෙන අරමුණකුත් නෙමෙයි. ඉතාම සරල අරමුණක් වර්තමාන අරමුණ කියන්නේ. අපි මේ ඉස්තරිපත් කරගත් අරමුණ බොහෝ විට කියන්න පුළුවන් නික්ලේශී අරමුණක්. ඉතින් ඒ බඳු වර්තමාන නික්ලේශී අරමුණකට හිත ගන්නවා කියන එක පහසු නෑ. ඒ නිසා ඒක තනිකර ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරහා යන්න වෙනවා, අභ්‍යාස හරහා යන්න වෙනවා. මේ අඛණ්ඩව මේ බඳු සරල වර්තමාන අරමුණකටත් අපේ හිත ගන්න පුරුදු කරන්න. අපි හිතමු එහෙම පුරුදු කරගෙන යනකොට තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ මේ සතියේ යම් පමණක දියුණුවක් තියෙනවා කියලා හැඟෙන්නේ. කලින් එහෙම දෙයක් තේරුන්නේ නැහැ. පස්සේ පොඩ්ඩක් තේරෙනවා මෙන්න මේ මොකද්ද එකක් වෙනවා දැන් හිතට. හැකියාවක් තියෙනවා නිකක් එළඹ සිට සිහියකින් ඉන්න, වර්තමානයේ රැඳී සිටින්න, අතීතයේ අනාගතයේ සැරිසරුම දැන් ටිකක් අඩු වෙලා තියෙනවා කියලා එක්තරා අන්දමක මනසට ඒ සිද්ධ වෙන වෙනස් වීම තමයි නිකන් දැනෙන්න ගන්න ඕනේ. එතකොට මේ භාවනාවේ තියෙන විශේෂත්වය තමයි, විශේෂයෙන්ම හදිපට්ඨානයේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ සිද්ධ වෙන විපර්යාසය නැත්නම් අපේ හිත ඇතුළේ සිද්ධ වෙන වෙනස්කම අපිටම තේරෙන්න ඕනේ. එතකොට මෙතන කිසි මේ වෙන කෙනෙක්ගේ ආශිර්වාදයක්, බලගැන්වීමක් මොකක්වත් අපිම තමයි එහෙනම් දැනගෙන යන ගමනක් තියෙන්නේ. පාර බුදුරජාන් වහන්සේ පෙන්නලා තිනවා අපි මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සිය සිද්ධ වෙනකොට ඔන්න පොඩ පොඩ තමන්ගේ හිතේ ගුණයක්, කුසලතාවයක් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම වැඩෙන මාර්ගයේදී හිතන්න දැන් සතිමත් බව එක්තරා අන්දමකට වැඩුණා නම් තවත් කාලයක් තියෙන්න පුළුවන්. ඒක හොඳට හිතේ බලපවත්වන අවස්ථාවක්, අපි කියනවා සති ඉන්ද්‍රිය කියලා. නිකන් හිතේ රජ කරන අවස්ථාවක්. හැම වැඩක්ම වගේ දැන් සිහියෙන් කරන්න යම්සි අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ තවත් එහාට යනකොට තමයි දැන් සතිය පිළිබඳ සෑහෙන පරිචයක් තියෙනවා. එයාට කොහොමද දැන් සතිය පිහිටවන්නේ කියලා තමා සන්තකවම යම් යම් ක්‍රම සාවිදි අහුවෙලා තියෙනවා. ඒ නිසා සතිය දුර්වල වුණ ඇතැම් වෙලාවකදී දැන් හිතේ කිසි චකිතයක් නැහැ, බයක් නැහැ. මොකද ටංගල හදා ගන්න දන්නවා. ඒතර මේ තමන්ගේම ප්‍රතිපදාවෙන් සතිමත් බව දුර්වල වුණත් කිසි කම්පණයටපත් නොවන තරම් හිතේ අකම්පිත බවක් ගොඩනැගීම සති බලය කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ සතිමත් බව ඊළඟට එයා හරවනවා තනිකරම නිවන් දකින්න පැත්තකට, හිතේ අවබෝධය ගොඩනගන පැත්තකට, හිතේ කෙලෙසුන් ප්‍රහාණය කරන පැත්තකට. අන්න අපි කියනවා බොජ්ජංග පැත්තට යහැරුණා කියලා. එතකොට අපි ඊයේ පටන් ගත්තේ ඔය සති සම්බොජ්ජංගේ. හොඳට පිහිටි සතිමත් භාවයක්, හැම වෙලාවකම මගේ සාමාන්‍යයෙන් තියෙන සතිමත් භාවයක්,
දැන් එයාට හැඟෙන්න ගන්නවා. ඉතින් එතකොට ඒ මුලදී අපි බොහොම වෙහෙසක් දරලා අමාරුවෙන් අපේ හිත එහෙ මෙහෙ දුවද්දි ගෙනල්ලා තියලා නිකන් බලෙන් පවත්වන සතියක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ටිකක් වෙහෙස කර ගතියක් තියෙනවා. හැබැයි කාලයක් යනකොට මේ වෙහෙස කර ගතිය එන්න එන්න අඩු වෙන්න ගන්නවා. දැන් තමන්ට තේරෙන්න ඕනේ දැන් සතිමත් භාවයේ මම ඒ දවස්වල නම් වැඩුවා තමයි. සෑහෙන්න මහන්සි වුණා. දැන් නෑ එච්චර එහෙම මහන්සි වෙන්න දෙයක් නෑ නිකන් ස්වාභාවිකවම වගේ. දැන් ටිකක් සතිය පවතින ගතියක් හැම තිස්සෙම නිකන් සතිය පවතින ගතියක් තමන්ට තේරෙන්න ගන්න ඕනේ. තොර මේ සතියේ එක්තරා අන්දමක වෙනස් වීමක් විපරිණාමයක් තියෙනවා ඒ නිසා. ඊට පස්සේ අපි ඊළඟට කතා කළා කොහොමද ධම්මවිචයක් වඩා ගන්න කියලා. තොර ධම්මවිචේ සම්බොජ්ජංගේදී මේ සතිමත් වෙච්ච අරමුණ දිහාම බොහොම තීක්ෂණව බලනවා, සොයනාසුලුව බලනවා, නුවණින් බලනවා. හැබැයි හිත නිශ්ශබ්දයි. කල්පනා කරනවා නෙමෙයි, හිතා බලනවා නෙමෙයි, සාමාන්‍ය අරුතෙන් කියන සිතා බලනවා නෙමෙයි මේ. හිත නිශ්ශබ්දව එකඟ වෙච්ච හිත, සතිපත් වෙච්ච හිත අරමුණ කෙරෙහි එක්තරා අන්දමක විනිවිද යාමක්, අරමුණේ විස්තර සොයා බැලීමක්, බොහොම තීක්ෂණව බැලීමක් තමයි දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩා ගැනීම සඳහා උත්සාහ කරන්නේ. ඉතින් ඒකත් අපි කරගෙන යනකොට ඒකෙත් එක්තරා අන්දමක විපරිණාමයක් දකින්න පුළුවන්. හිතන්න අපි වේදනානුපස්සනාවක් වඩනවා නම් ඒ වේදනානුපස්සනාවේ අපිට මුලදී නිකන් ඔහේ වේදනාව වගේ ඇති වුණා. ඉතින් අතන මෙතන පහළුණා ඒ තරම්ම හැඟීමක් තියුන්නේ නැහැ. සමහර විට සැප වේදනාවට කැමැති කැමැත්තක් ඇති වෙලා රාගයක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා ඒක පස්සෙත් දිව්වා. දුක් වේදනාවක් ඇති වුණාම ඒකත් මගේ කරගෙන ඒකටත් අඬාගෙන වැළපීගෙනත් හිටියා. උපේක්ෂා වේදනාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් තියුන්නේ නැහැ. ඉතින් අවිද්‍යාවකත් හිටියා. ඉතින් එහෙම හිටපු තමන් දැන් මේ පහළ වෙන විවිධ වේදනා දිහා බොහොම මධ්‍යස්ථව බලන්න තරම් හැකියාවක් දැන් හිතේ ගොඩනැගිලා තියෙනවා. සැප වේදනාවක් පහළනවා එතෙන්ට හිත තියලා ඒක බලන්න පුළුවන්. දුක් වේදනාවක් පහළනවා එතෙන්ට හිත තියලා ඒකත් බලන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් පහළනවා ඒකටත් හිත තියලා බලන්න පුළුවන්. මේ මොන ආකාරයේ වේදනාවක් පහළුණත් අපේ හිත ටිකක් මධ්‍යස්ථ ගතියක්. අරම විය යුතුයි කියලා හිතේ නැහැ මුකුත් නිශ්චයක්, විනිශ්චයක්. මේක හොඳ වුණත් නැත්නම් සැප වුණත් දුක වුණත් උපේක්ෂා වුණත් අපේ හිතේ තියෙන නිකන් විනිශ්චයකින් තොරව බලන ගතියක්. ඔන්න ඔහොම බලන මට්ටමක ඊළඟට අපි වැඩෙනවා. ඒකෙත් තව එහාට යනකොට දැන් එයාට තියෙනවා මේ සැප වේදනාවත් ඉතින් ටික වෙලාවක් තිබිලා නැතිලා යනවා, දුක් වේදනාවත් ටික වෙලාවක් තිබිලා නැතිලා යනවා, උපේක්ෂා වේදනාවත් ටික වෙලාවක් තිබිලා නැතිලා යනවා. දැන් මේ තවත් මට්ටමක ධම්මවිචයක්. තවත් ගැඹුරකට යනකොට එච්චර මේ වෙලා තියෙන වේදනාවක් නැහැ. ඊටාම සුළු කාලයයි තියෙන්නේ. ක්ෂණ භංගුරයි කියලා අපිට කියන්න පුළුවන්. ඊටාම සුළු මොහොතයි ඇතිව නැතිව යන ඔන්න වේදනා රසක්, වේදනා සමූහයක්. තොර මේ සැප වේදනාවටත් මේක පොදි, දුක් වේදනාවටත් මේක පොදි, උපේක්ෂා වේදනාවටත් මේක පොදි. තොර ධම්මවිචේ තවත් මට්ටමක්. ඒ නිසා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය අපිට කියන්න පුළුවන් විපස්සනා ඥාන පිළිගැසීමක් කියලා, නැත්නම් පෙළට වැඩීමක් කියලා. ඉතින් එක එක මට්ටමින් අපිට මේ ධම්මවිචේ මට්ටම් කතා කරන්න පුළුවන්. සමහර විට මේ වේදනා දිහා යා බොහොම සියුම්ව දකිනකොට මේ වේදනාව පහළ වෙන්න ස්පර්ශයක් මුල් වෙනවා වගේ පැත්තක් උනත් තේරෙන්න පුළුවන්. මේ පිටු අහලා ඇති පස්සපච්චා වේදනා කියලා. එතකොට හොඳට අපි යොනසෝ මනසිකාරයකින් වේදනාව දිහා බලනවා නම් මේ වේදනාවට කලින් අවස්ථාව මොකද්ද? වේදනාව මොන මොකක් මතද තීරණය වෙන්නේ? සැප වේදනාවක් පහළ වීම තීරණය වෙන්නේ කුමක් මතද? දුක් වේදනාවක් පහළ වීම තීරණය වෙන්නේ කුමක් මතද? උපේක්ෂා වේදනාව තීරණය වෙන්නේ මොකක් මතද කියලා අන්න තමන්ට තව ටිකක් ගැඹුරට යන්න ඉඩ තියෙනවා. තවත් ධම්මවිචේ තවත් පැත්තක් මෙනුවන දියුණු වීමක් තියෙන්නේ. ඒතර අපිට මේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන මේ වකවානුව නැත්නම් එක එක මට්ටම් වලින් අපේ හිතේ නුවණ දියුණු කරනවා. ඒතර තවත් යුගයක් තියෙන්න පුළුවන් මේ ඔක්කොම ටික දැන් පෙන්වන්නේ ඇතිවීමක් වෙනස් වීමක් අවසන් වීමක්. ඇතිවීමක් වෙනස් වීමක් අවසන් වීමක්. සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා ඔක්කොමලා කියන්නේ එකම කතාවක්. ඇතිවීමක් වෙනස් වීමක් අවසන් වීමක්. බොහොම යහුසුලුව මේ ලුඟක් වෙලා තියෙන ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි මේ කතාවේ. බොහොම යහුසුලුවම ඇතිව නැති වීමක්. ඉතින් එතකොට මේ පොදු ලක්ෂණ දැන් පේන්න ගන්නවා යාට. ඒතර මේ අනිච්ච ලක්ෂණ යාට හොඳට තේරෙන්න ගන්නවා. මේ කලින් නොතිබී හට ගන්නවා, හටගත් සැනින් නිරුද්ධ වෙලා යනවා. අනිත්‍ය ස්වභාවය දැන් එයාට හොඳට ඇස්පනා පිට තමාගේම වශයෙන් සාක්ෂාත් කරගන්න එයාට තේරෙනවා මේ වේදනා හරහා. ඉතින් ඕකමයි ඉතින් අපි කායනුපස්සනාවට දැම්මත් අපි ධාතු පැත්තෙන් කතා කරද්දී සතර මහා ධාතුවක පටවියාපෝ තේජෝ කියන මේ සතර මහා ධාතුවකත්
ඒ කතා කරන ධාතු ලක්ෂණත් ඉතාම යහුසුලුව ඇති නැතු යාමක් එයාට දැක ගන්න පුළුවන්. එතනිනුත් මේ අනිත්‍ය ලක්ෂණය මතු කර ගන්න පුළුවන්. කෙනෙක් චිත්තානුපසනාවක් නම් වඩන්නේ එතනත් මේ පහළ වෙන සිතුවිලි දැන් හුඟක් වෙලා පවතින සිතුවිලි නෙමෙයි ඉතාම යහුසුලුව ඇති නැතු යන සිතුවිලි කියලා එතනත් එයාට අනිත්‍ය ලක්ෂණයක් මතු කර ගන්න පුළුවන්. ඒක තව ටිකක් වැඩෙනකොට සමහර දුක්ඛ ලක්ෂණයක් මතුවලා එන්න පුළුවන්. මේක නොනවතින අනිත්‍ය අනිත්‍යත්වයකට භාජනය වීමක්. නැත්නම් අනිත්‍යත්වයකින් පෙළීමක්. ඒක ආයි නවත්ත ගන්න බෑ. මොහොතක් මොහොතක් පාසා මේ අනිත්‍යත්වයට යටයි. ඒක නිකන් දෛවයක් බවට පත් වෙලා ආයි වෙනස් කරන්න පුළුවන් జగතෙක් ඇත්තේ නැහැ. ඉතින් එහෙනම් මේ බඳු තැනක කොහෙද සැපක්? ඉතින් එහෙනම් අන දුක්ඛ ලක්ෂණය ගැන එක්තරා අන්දමක අවබෝධයක්. ඊට පස්සේ මේ තරම් යහුසුලුව වෙනස් වෙන තත්වයක් තුළ කොහෙද නොවෙනස් වෙන ආත්මයක්? කොහෙද ආත්මයකට අයිති දෙයක්? කොහෙද ඇතුලේ ගන්න කියලා සාරයක්? කොහෙද ඇතුලේ ගන්න කියලා අරටුවක්? මොහොතක් මොහොතක් බාල්සයි බොහොම යහුසුලුව ඇතිව නැතෝ යනවා. ඒ බඳු තත්වයක් නම් තියෙන්නේ දිගට පවතින ආත්මයක් සාරයක් හරයක් අරටුවක් කොහෙද තියෙන්නේ? කියලා දැන් මේ අනාත්ම ලක්ෂණයත් මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඔය කතා කරන ත්‍රිලක්ෂණයත් වැටහීම මේ ධම්මවිචේ තවත් මට්ටමක් කියන්න පුළුවන්. ඉතින් මේ ධම්මවිචේම තමයි තව එහාට යනකොට විශේෂයෙන්ම විපස්සනාවකදී දැන් එයාගේ හිතේ ඒ ඇතිවන අවබෝධය නිබ්බිදාවක් විරාගයක් වෙනසත් හේතු වෙන්නේ. ඒ කියන්නේ මේකේ යථා ස්වභාවය අවබෝධ වීම තුල පහළ වෙච්ච නිකන් එපා වීමක්. ඉතල අපි මේක වැළඳගෙන හිටියා මේක උපාදාන කරගෙන හිටියා මගේ කියාගෙන හිටියා හොඳයි කියාගෙන හිටියා සැපයි කියාගෙන හිටියා නිත්‍යයි කියාගෙන හිටියා සුබයි කියාගෙන හිටියා දැන් හැබැයි ඒකේ ඔක්කොම අනිත් පැත්ත තමයි තේරෙන්න ගන්නේ මොකද දැකලම ප්‍රත්‍යක්ෂ වෙලාම මේක යහුසුලු ඇතිව නැතිව යාමක් වෙනස් වීමක් දැකලා ඒ බඳු ස්වභාවයකින් පෙළීමක් දැකලා ඊළඟට මේක කිසි පාලනයකින් තොරව ඇතුලේ කිසි සාරයක් හරයක් ආත්මීය ස්වභාවයකින් තොරව හැසිරෙන ආකාරයෙන් දැකලා ඉතින් මේ බඳු ලක්ෂණ හරහා දැන් මේක නිකන් එපා වීමක් නිබ්බිදාවක් කියලා කියනවා. දැන් එතකොට අර පාට මැකිලා යන්න ගන්නවා. දැන් ඉස්සර තරම් එයාට මේ දේවල් ගැන ලොකු ලොල් වීමක් නැහැ. ඒතර මේ වගේ යුගයකදී යෝගාවචරයන්ගේ චර්යාමය වෙනස්කම් සිද්ධ වෙවි. ඉතින් ඒ කියන්නේ මේ භාවනාව නිකන් අපි පරයන්කයකට සීමා වෙන්නේ නැහැ දැන්. දැන් එතකොට මේ භාවනාව පැතිරෙනවා මුළු ජීවිතේ පුරාම. ජීවිතෙන් භාවනාවක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ භාවනාව නිකන් Java කැවිලා එන්න ගන්නවා අතිපට්ඨානයක් නැත්නම් විපස්සනාවක් ගැඹුරින් වඩනකොට එයාගේ මුළු ජීවිතේටම දැන් මේ භාවනාව පැතිරෙනවා. එයා දේවල් දිහා බලන ආකල්පය වෙනස් වෙවි. දේවල් කෙරෙහි තිබිච්ච ඇල්ම ඒවා කෙරෙහි තිබිච්ච දැඩි ග්‍රහණය ඒවා පවා වෙනස් වෙවි. ඉතින් එතකොට හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් එයාට දැනෙන්න ගනීවි. සැබෑවටම අපේ හිතේ විපස්සනාවක් වැඩෙනවා නම් ඒ ඊට අනුරූප වෙච්ච චර්යාමය වෙනස්කම් පවා අපේ චරිතයේ පවා වෙනස්කම් සිද්ධ වෙන්න ගනීවි. ඒතර අපි ඇසුරු කරපු පුඤ්ජලයෙන් සමාහිතවත් වෙන්නත් ඉඩ තියෙනවා. ඊට වඩා වෙනස් පිරිසක් ඇසුරු කරන්න ගන්නත් ඉඩ තියෙනවා. ඒකට අපි හුඟක් කෙලිලොල්ව එහෙම නැත්නම් අපි කියමු කට්ටිය එක කරට දාගෙන පිරිසක් එක්ක එහෙම සමාජගතව වාසය කරා නම් ඒ තත්වයෙන් සමාහිතවත් වෙන්න ඉඩ තියෙනවා. හුදෙකලා වෙන්න හිතන ගතියක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න වගේ විවිධ ලක්ෂණ අපේ චරිතය තුළ වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේ ධම්මවිචේ එක එක මට්ටම් වලින් අපේ හිතේ වැඩෙනකොට. ඊළඟට අපි කතා කළා වීරය සම්බන්ධයෙන්. විරිය සම්බොජ්ජංගය ගැන. වීරයත් එහෙමයි. දැන් වීරයත් මුල් මට්ටමේදී ටිකක් ප්‍රබල වීරයක් තියෙනවා. ටික ටික හැබැයි යාට ක්‍රමේ අහුවෙලා විරිය සම්බොජ්ජංගයේ මට්ටමට එනකොට එයා දන්නවා මේක ගන්න සම්බර කරගන්න සුසර කරගන්න අවශ්‍ය වෙලාවට වීරය යොදන්න අනවශ්‍ය වෙලාවට වීර නොයදා ඉන්න ගන්නට මේක සමබර කරන්න එයා දන්නවා. ඒතර වීරයේ තියෙන නිකන් අඛණ්ඩ වීරයක් දැන් අරන් යනවා. හැබැයි භවනා කරන වෙලාවට තියෙන ගන්නට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පියාගත්ත වීරයක්. වීරය අඛණ්ඩ වීම අතිශය වැදගත්. මොකද එහෙම නැත්නම් අපි සතියක් විතර භවනා කරනවා අත්හැරලා දානවා. භාවනා වැඩසටහනට එනවා හොඳට මහන්සි වෙනවා හැබැයි ගෙදර ගිහින් සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඉතින් එහෙම වීරයක් කළා හරියන්නේ නැහැ මේ වැඩේට. ඉතින් ඒ නිසා අපි භාවනා කරද්දී උත්සාහවන්ත වෙන්න ඕනේ මේක කොහොමද මගේ ජීවිතයට බද්ධ කරගන්නේ. කොයි වෙලාවට මම කොහොම හරි වෙලාවක් මේ කොයි වෙලාවටද මේක කරගන්න පුළුවන් නැත්නම් පහසු කියලා තමන්ම නිකන් පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතේ කොයි වෙලාවටද භාවනාවක් කළොත් හරියන්නේ. ඉතින් අපි අපිම උත්සාහ කරලා බලන්න වෙනවා. උදේට නැගිටලා පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ උදේ වරුවේ කොයි හරි වෙලාවක් අහුනොත් ඒ වෙලාවෙදිත් කරලා බලනවා. කෑම ගත්තට පස්සේ කරලා බලනවා. හවස් වරුවේ කරලා බලනවා. රාත්‍රී කාලේ කරලා බලනවා. ඒ වගේ අර අවස්ථාවෙන් හැමතිස්සෙම නිකන්
යා පරීක්ෂණ කරලා බලනවා කොයි වෙලාවටද මේක හරියට මට ඒක රේඛාවට ඇවිල්ලා එන්නේ. නැත්තම් හරියට නිකන් සමබර වෙලා එන්නේ. හරියට හරියන්නේ. වැඩෙන්නේ කොයි වෙලාවටද කියලා නිකන් තමන්ම බලන් වෙනවා. ඒක එක එක නමස වෙනස් වෙනවා. අපිටම වුණත් එක්කෙනෙකුටම වුණත් එක එක යුගවලදී වෙනස් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේ වීර පිළිබඳවත් ඔන්න ඔය වගේ ටිකක් එයාට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ දැනෙන ප්‍රීතිය. ඉතින් මුලදී ඒ තරම් ප්‍රීතියක් තිබුණෙම නැහැ. විශේෂයෙන්ම විපස්සනා පට්ටමකදී මුලදී ඒ තරම් ප්‍රීතියක් නැහැ. මොකද එයා සමතයක් පැත්තෙන් ආවොත් ප්‍රීතියක් තියෙන්න පුළුවන්. ඒ සමාධියක් පාදක කරගෙන ආපු නිසා. හැබැයි ලොකු සමාධියක් නැතුව නිකන් උපචාර මට්ටමකින් වගේ එයා පටන් ගත්තා නම් ඉතින් ලොකු ප්‍රීති ස්වභාවයක් නැහැ. හැබැයි හිතේ එකඟතාවය තියෙනවා. සමාධිමත් භාවය තියෙනවා. හැබැයි අර කලින් ඊයේ මම විස්තර කරා වගේ මේ තොරතුරු ටික හොඳට මතුවෙනකොට හොඳට මේ ප්‍රකට වෙනකොට අර කලින් අපි මේවා අහලා විතරයි තිබුණේ. මෙහෙම ඇතිවීමක් නැතිවීමක් පේනවලු, මේවා අනිත්‍යයිලු, මේවා දුකයිලු, මේවා අනාත්මයිලු කියන අපි අහලා තිබුණා. ඒ වගේ යම්සි ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් තමා වශයෙන්ම මේවා දකින්න ගත්තහම මේ පහළ වෙන ප්‍රීතිය අමුතුම ප්‍රීතියක්. නිරාමිස ප්‍රීතියක් කියන්න පුළුවන්. ඒතර ඒ බඳු ප්‍රීතියක් පහළ වෙලා ඒ ප්‍රීති ස්වභාවයත් නිකන් විපරිණාමයක ලක් වේ. මේක නැවත නැවත දකින්නකොට දැන් මුල් කාලේදී ඔක දකින්නකොට පුදුමාකාර සිලිලාරයක් තියෙන්න පුළුවන්. හැබැයි කාලයත් එසේ මේක කරගෙන යනකොට ඒ ප්‍රීති ස්වභාවය දැන් නිකන් සමහන් වේගෙන යනවා. දැන් නිකන් මේ ඒ ඔද වැඩිච්ච ප්‍රීතියක් නැහැ. ලකුවට හිත කය පිනායාමක් නැහැ. දැන් නිකන් තෘප්තිමත් බවක්, සංසුම් බවක්, සතුටක්, සැහැල්ලුවක් හිතේ තියෙනවා. නිකන් අර කලින් වගේ මට්ටමක් නෙමෙයි. එතකොට ප්‍රීතියෙත් එක්තරා අන්දම විපරිණාමයක් තියෙනවා. ඊට පස්සේ පස්සද්ධිය වගේ ගත්තොත් මුලදී ඒ තරම් කායික මානසික සැහැල්ලුවක් තිබුණේ නැහැ. මොකද ක්‍රමේ තරම්ම වැටහිලා තිබුණෙත් නැහැ. ක්‍රම දන්නෙත් නැහැ. හරියට මේක සුසර කරගන්න දන්නෙත් නැහැ. පස්සේ ඔක්කොම ටික හරි ගැස්සලා එනකොට ඔන්න දැන් කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් මතු වෙන්න ගන්නවා. ඒ බඳු කායික මානසික සැහැල්ලුව දැන් දිගට පවතින ඉඳී තියෙනවා. එතකොට මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වගේ දෙයක් සෑහෙන දුරට දිගට පවතින ඉඳී තියෙනවා. ඒ කියන්නේ මුලදී නම් ඒ සමබරතාවයේ එනකන් ඒ තරම්ම කායික මානසික සුවයක් සම්බරතාවයක් සැහැල්ලුවක් නැහැ. ඒක උපදින්න කාලයක් යනවා. හැබැයි දැන් මෙයාට ටික ටික මේ බොජ්ජංග වැඩෙනකොට විපස්සනාව වැඩෙනකොට හිතන්න මුලදී අපි හිතමු පැය භාගයක් විතර වුණා ගත වුණා මෙතෙන්ට එන්න. මේ කාලයක් යනකොට පැය කාලෙන් එන්න ගන්නවා. හිතන්න මෙහෙම උදාහරණයක් අපි හිතමු ඔන්න වාහනයක් පදවගෙන අපි යනවා කොහේ හරි ඈත දුරකට යන්න. ඉතින් මුලදී යන්න තිබුණේ ඔන්න අපේ ගමේ පාරක. ඉතින් ගමේ පාරට තාර දාලත් නැහැ. තියෙන්නේ බොරළු පාරක්. ඉතින් වාහනේ ඉතින් එහෙට මෙහෙට පෙරලි පෙරලි සැහැණ ටිකක් පැද්දි පැද්දි තමයි යන්නේ. ඊට පස්සේ ඔන්න ඊට වඩා ටිකක් හොඳ පාරක් හම්බුණා. ඒ පාරටත් දාගත්තා. ඉතින් අරිට වඩා හොඳයි. ඊටත් පස්සේ ගිහිල්ලා තමයි ඔන්න හයිවේ එකට දාගත්තේ. හයිවේ එකට දාගත්තට පස්සේ දැන් ඉතින් කාපට් පාරනේ නේද? කාපට් පාරට එන්න කොච්චර වෙලා ගියාද? අපි තුන් පැය බායක් ගියා කියලා නේද? එතකොට තමන්ට දැනෙනවානේ මේ වාහනේ නිකන් නිඳ ගියා නිඳ අපි ඇස් දෙක පියාගෙන හිටියාත් නිකන් අපිට දැනෙනවානේ මේ හෙලවෙන විදිහෙන් යන විදිහෙන් ගැස්සෙන විදිහෙන් කාපට් පාට දැන් වැටුණා කියලා නිකන් හැඟීමක් පහළ වෙනවානේ. ඔන්න ඒ වගේ තමයි. එතකොට ගාන්ට අර භාවනාව එකලස් වෙලා කාපට් පාට වැටෙන්න කොච්චරලා යනවද? ඒ කාපට් පාට වැටෙන අවස්ථාව තමයි මේ පස්සද්ධි සම්බොජ්ජංගේ නිකන් ඇරඹෙන අවස්ථාව. හර කායික තිබිච්ච වෙහෙස, දරතය, නිකන් ගොරහැඩි ආකාරය, රළු පැත්ත, ඒ ඔක්කොම නිකන් සමනය වෙලා සැහැල් වෙලා කායික මානසික සුවයක් දෙන නිකන් කාපට් එකේ යනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට එන්න ගත වෙන කාලය එන්න අඩු වේවි. ඒ කියන්නේ කලින් නම් ඔන්න පැය භාගයක් ගියා කාපට් පාට දාගන්න, දැන් ඔන්න පැය කාලෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න විනාඩි 10න් දාගන්න පුළුවන්. පස්සේ ඒක නිකන් අල්ලා හිටින ගතියක්, එදිනදා ජීවිතේදී නිකන් සැහැල්ලුවෙන් ඉන්න ගතියක්, කායික මානසික සැහැල්ලුවකින් ඉන්න ගතියක් දැනෙන්න පුළුවන්. එතකොට මේ පස්සද්ධි සම්බොජ්ජංගයත් නිකන් අපිට නිකන් උරුම වෙන ගතියක් දැනෙන්න පුළුවන්. හිතේ සමාධිය. දැන් සමාධියේ තියෙන විවිධ මට්ටමක විපරිණාමයක්. එතකොට සමාධි සම්බොජ්ජංගයක් විදිහට වැටෙනකොට දැන් මුලදී තිබුණේ හරිනිය අරමුණට යොමු කරගත්ත හිතක්. ඒ කියන්නේ අරමුණට නිකන් අපි කියන්නේ ફોකස් වෙලා කියලා හරියටම ඒකටම විතරක් යොමු කරපු හිතක් තමයි කලින් තිබුණේ. ඉතින් එහෙම එකක් නැතුව මේක කරන්න බෑ. ඉතින් හරියටම ඒ අරමුණට එල්ල කළා හිත සමාධිමත් වෙලා තියෙනවා. හැබැයි යොහුසුල ඊළඟ එකට දාන්නත් පුළුවන්. ක්ෂණික සමාධියක් කියලා කියනවා. එතකොට
සැප වේදනාව පහළනකොටම හරියට එතන තිබ්බා ඒකේ ගන්නට සමාධිමත් වුණා. දුක් වේදනාව පහළුණා එතනට දැම්ම එතන සමාධිමත් වුණා. උපේක්ෂා වේදනාව පහළුණා එතනට දැම්ම එතන සමාධිමත් වුණා. එතකොට එක එක අරමුණේ සමාධිමත් වෙන හිත. තවත් කාලයක් යනකොට ඒ සමාධිය නිකන් හොඳට අල්ල හිටින ගතියක්. ආයෙත් තන මාරුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක දැන් ඕන තැනකට දාගන්න පුළුවන්. තමාගේ නිකන් වසඟයට ආපු ගතියක්. දැන් හිතන්න අපි මුල් කාලේ දැන් ඔය හැකියාවක් ඇත්තෙම නැහැ. අපි හිතමු දැන් ආනාපාන සතිය අපි වඩ වඩා හිටියා. සද්දයක් ආවත් ඉතින් කඩලා යනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් සෑහෙන මහන්සි වෙන්න ඕනේ එතෙන්ට අර තිබිච්ච තැනට අරගන්න. ඊට පස්සේ කැස්සක් ඇහුණත් ඔන්න ආයෙත් කඩලා යනවා නේද? ඊට පස්සේ ඉතින් කැස්ස කැස්ස කෙනාට බයින්න යනවා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනවා. ආයෙත් ඉතින් ආණ්ඩු මට්ටු කරලා ද්වේෂෙත් අයින් කරලා තීන මිද්‍ය අයින් කරලා නැගිට්ටෝලා හිත සංසුන් කරලා ආයෙත් ඉතින් ආනාපාන සතිය දාගෙන ඉන්න තවත් පැය කාලක් විතර ගිහිල්ලා. ඉතින් ඔහොමනේ ඉතින් අපි හිටියේ. ඊට පස්සේ ඉතින් යන්තම් මෙතන දාගත්තට පස්සේ ඊළඟ වෙන කොහෙට හරි දැම්මොත් එහෙම ආයෙත් අතෙන්ට දාගන්න ලේසි නැහැ. හිතන්න අපි ආනාපානෙ හිටියා. දැන් පුළුවන් කියලා හිතලා ඊට පස්සේ ඔන්න දැනෙන වේදනාවට හිත තිබ්බා. හැබැයි හිත විසිරුණා. දැන් ආයෙ ආනාපානෙට ගන්න ඕනේ එකඟතාවය හදාගන්න. ඉතින් ආයෙත් දාගත්තා. ආයෙත් ආනාපානෙන් දැම්මා මුවහත් කරගත්තා. ආයෙත් තියලා බැලුවා වේදනාවට. යන්තම් ඔන්න අපි තුම හරි ගියා කියලා. ඊට පස්සේ ඔන්න වේදනාව නිකන් නොදෙනී වගේ ගියා. ඊට දැන් වෙන වේදනාවක් පහළුණා ඊළඟ පාදේ. එතෙන්ට දාපු ගමන් ආයෙත් ඔන්න හිතේ විසිරෙන්න ගත්තා වේදනාව. මේ මොකද්ද සමාධියක් ඒත් නැහැ. ආයෙත් ඉතින් ආනාපානට දාලා ආයෙත් හදන්න ඕනේ. ඉතින් යුද්ධයක් වගේ තමයි. මොකද මේ මොට්ට වෙනවා ඉක්මනට මේ පිහිය මුවහත මොට්ට වෙනවා. පස්සේ මුවහත අල්ල හිරිනවා. ඕන තැනකට දාන්න පුළුවන්. මේ පාදයෙන් අර පාදයට මේ පාදයෙන් උර ඉස්සට උර ඉස්සෙන් අපි තුන ඕන තැනකට ටට්ටක් ගාලා දාන්න පුළුවන්. සමාධියත් එහෙම්මම රැකිලා තේනවා. හිතේ ඒකඟතාවය රැකිච්ච ඒකඟතාවයක් බවට පත් වෙනවා. ඊට පස්සේ හිතන්න තවත් කාලයක් යනකොට දැන් මේ අරමුණේ හොඳට විස්තර පේනවා. අරමුණේ විස්තර පෙනීලා මේකේ යම් කිසි යුග පෙරලියක් යම් කිසි පරිවර්තනයක් වෙන්න ගන්නවා. එතකොට මේ හිත විස්තර දැකීම එක්තරා අන්දමකින් අර පොදු ලක්ෂණ පහළ වෙන යුගයකදී නිකම් මේ ඔක්කොම නිකම් බොඳ වෙලා යන ගතියක් එපා වෙලා යන ගතියක් මේවෙන් හිත ඉවත් වෙන ගතියක් පහළ වෙන්න පුළුවන්. ඒතොර ඉබඳු මට්ටමක තියෙන සමාධිය තවත් මට්ටමක සමාධියක් කියන්න පුළුවන්. අරමුණු ඒ තරම් දැන් වෙන්වෙන් වශයෙන් යාට තේරෙන්නේ ඔක්කොම නිකම් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ මිශ්‍රණය දිහා බලන්න බැරි තරම් නිකම් එපා වීමක් අප්පිරියාවක් ආපු ගතියක් දැන් මේ හිතේ වැඩ කරනවා. අපි ඒ යුගයට අපි ධම්මවිචේ පැත්තෙන් කියනවා නිබ්බිදා විරාග කියලා. සමාධි පැත්තෙන් කියන්න පුළුවන් දැන් මේවා වෙන් වෙන් වශයෙන් පේන්නේ නැති නිකන් ඔක්කොම මිශ්‍ර වෙච්ච පැත්තක් කියලා. හැබැයි හිත දුවන්නේ නැහැ. හිත විසිරිලා නැහැ. හිතට පේනවා මේ මුළු චිත්‍රය පේනවා බලාගෙන ඉන්න පුළුවන්. ඒතර උපේක්ෂාව මුලදී තිබුණේම නැති තරම්. මුලදී තිබුණේ ටිකක් එක්කෝ දුක් වේදනාවක් නැත්තම් ටිකක් මැදකට යනකොට සැප වේදනාවක්. දැන් නම් හුඟක් වෙලාවට උපේක්ෂා වේදනාවක් වේදනාව පැත්තෙන් කියනවනම් තවත් පැත්තකින් වේදනාවට නෙමෙයි අත්‍තරම මේ නුවණ මුල් කරගත් උපේක්ෂාවක් ටික ටික එන්න ගන්නවා. උපේක්ෂාව කියන එක වැඩි වෙන්න ගන්නවා. මුලදී තිබුණේම නැති තරම් මුලදී සෑහෙන්න අපිට අත පොවන්න සිද්ධ වුණා. මුලදී සෑහෙන්න අපිට මේ මුළු කාර්ය මැදිහත් වෙන්න සිද්ධ වුණා. ඔක්කොම ටික අපේ අතේ තිබුණේ. අර ඊයේ අපි මතක් කරගත්ත අශ්ව රථයේ උපමාව ගත්තොත් දැන් ඉතින් අශ්වය ටික ගාන්ට ලතාවට රටාවට එක වේගෙන් දුවනවා නම් ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැ. ඒතර උපේක්ෂාව තමයි දැන් බහුලව තියෙන්නේ. හිතන්න අශ්ව රථයේ මුලින් හිටිය අශ්වය ටික කිසිම හීලා ගතියක් තිබුණ නැති. උන් ටික ඒට ගාන්ට හීලා වෙලා කට්ටිය අඳුරගෙන ඒගොල්ලෝ හතර දෙනා අතර සහයෝගය ඇති වෙන්නත් ඉතින් කාලයක් ගියා. ඒ අශ්වයාගේ තියෙන හැකියාවන් දුර්වලතාවයන් අඳුනගෙන ඒ අයට ගැළපෙන විදිහට මේක හසුරවන්න රථාචාර්යටත් කාලයක් ගියා. හැබැයි කාලයක් යනකොට දැන් ඔක්කොම සමබර වෙලා ඇවිල්ලා දැන් ඉතින් නැග්ග ගමන්ම හතර දිනාම එකම වේගෙන් දුවනවා. රථාචාර්යයක් දන්නවා කොහොමද හසුරවන්නේ කියලා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටක් ගාලා වැඩේට වෙන්න ඉඩ ඇරියා. මිනිහට නිදාගෙන උනත් යන්න පුළුවන් දැන්. ඔන්න ඔය වගේ හිටන් උපේක්ෂාව කියන එක වෙන්නෙන්න බහුල වෙන්න ගන්නවා. ඒතර මේ බොජ්ජංග ධර්ම වල එක්තරාන්දක විපරිණාමයක් මේ පද්ධතිය තුළ සිද්ධ වෙනවා. විපස්සනාව තුළ සිද්ධ වෙනවා. හිතන්න යම් අවස්ථාවකදී මෙහෙම ගිහිල්ලා දැන් හිතේ ඇතිවෙනවා එක්තරා අන්දම පරිවර්තනය. මේවායේ යථා ස්වභාවය තේරුණා නම් මේක දැන් අතහරින්න ගන්නවා. තේහා සම්බන්ධයෙන් අපි ටිකක් තව සාධක සූත්‍රයක් එළියට ගමු. ඉතරාට ගමු. එක්තරා වෙලාවකදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ තවත් බණක් කියන වෙලාවක්. දැන් මෙතෙන් දිනම් දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ
බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසාදයෙන් කරපු ප්‍රකාශයක් මුල් කරගෙන උන්වහන්සේ කරන විස්තරයක් අපි මේ කතා කර කර හිටියේ. හැබැයි වෙනත් පැත්තක් වෙනත් සූත්‍රයක් තියෙනවා මහා පුරිස සූත්‍රය කියලා. එතෙන්දී බුදුරජාන් වහන්සේ මෙහෙම කියනවා. විමුක්ත චිත්තත්තාකෝ හං සාරිපුත්ත මහා පුරිසෝති වදාමි. සාරිපුත්ත මේ විමුක්ත වූ සිතක් ඇති කෙනාට තමයි මම කියන්නේ මහා පුරුෂයෙක් කියලා. කතංච සාරිපුත්ත විමුක්ත චිත්තෝ හෝති. කොහොමද සාරිපුත්ත විමුක්ත සිතක් ඇති වෙන්නේ? ඉද සාරිපුත්ත භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සම්. තස්ස කායේ කායානුපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. දැන් එතකොට මේ කායානුපස්සනාව ගැන බුදුරජාන් වහන්සේ කරන දේශනාව. එතකොට සාරිපුත්ත සාමණේර වහන්සේටම කියලා දෙනවා එක්තරා අවස්ථාවකදී යම්කිසි භික්ෂුවක් යම්කිසි යෝගාවචරයෙක් කයෙහි කයානුව බලමින් මේ කෙලෙස් තවනා වීරකින් යුක්තව සම්පජඤ්ඤයක් සහිතව හොඳට දැනුවත්ව සිහියෙන් යුක්තව ලෝකේ හා සම්බන්ධ විවිධාකාර රාග දේශයන් පොඩ්ඩක් පැත්තකින් තියලා එයා මේ සතිපට්ඨානයක් වඩමින් යනවනම් කායනුපස්සනාවක් වඩමින් යනවනම් එහෙම විහෙරණයක් එයා කරනවනම් චිත්තං විරජ්ජති හිතේ නිකන් විරංජනයක් වෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ මේ අර ධම්මවිචේ එක්තරා මට්ටමක් අපි මේ කතා කරා. දැන් මේවායේ ලක්ෂණ පහළ වෙලා අවබෝධයක් ඇති වෙලා මේවායේ අතා ස්වභාවය වැටහිලා එනකොට මේවා නිකන් එපා වෙනවා කියන එක ඒක ස්වාභාවිකයි. ඒකයි අමුතුවෙන් අපි එපා කරගන්න දෙයක් නැහැ. මේකේ ඇත්ත දැක්කලං එපා වෙනවාම තමයි. ඉතින් ඔකට ලස්සන බුදුහාමුදුරුවෝම දෙන උපමාවක් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න අන්ධ මිනිසෙක් ඉන්නවා. මේක මං කලිනුත් කියලා තියෙනවා. ඉතින් දන්න ඇයට පොඩ්ඩක් ඉතින් නීරස වෙන්නත් පුළුවන්. මේ ඉතින් අන්ධ මිනිසෙක් ඉන්නවා. ඉතින් මේ අන්ධ මිනිසයාට යන්න සිද්ධ වෙනවා මේ උත්සවයකට. අපි තුන්දු මගුල් ගේකට කියලා. ඉතියාගෙත් ඉතින් ඥාති මිත්‍රයෙක් ඔන්න කවුදෝ බඳිනවා. ඉතියාටත් ආර්ධනාවක් ලැබෙනවා. ඉතින් යාටත් යන්න වෙනවා උත්සවයට. ඉතින් මිනිසයාට ආහාරංච වෙනවලු දේ ඒ කාලේ විදිහට නම් මේ සුදු වස්ත්‍රයක් තමයි කියලා මේ සාමාන්‍ය මෙබඳු උත්සවයකදී අඳින්නේ. ඒක තමයි සාදු සම්මත හොඳම වස්ත්‍රය විදිහට සලකන්නේ. ඉතින් එයත් යනවා ඉතින් මේ මාක් හරි කඩපලකට ගියන්න මේ සුදු වස්ත්‍රයක් ගන්න. ගියාට පස්සේ දැන් මේ වෙලෙන්දා බොහොම කෛරාටික මිනිස්සෙක්. මිනිස්සයා දන්නවා මේ මිනිහට ඇස් පේන්නේ නැහැ නේද? ඇස් පේන්නේ නැහැ. හැබැයි ලොකු උවමනාවක් තියෙනවා හොඳ ඇඳුමක් ගන්න. දැන් මොකද දෙන්නේ? බාල ඇඳුමක් දෙනවා. ඒකත් දුර්වර්ණ වෙච්ච එකක්. සුදු ඇඳුමක් නෙමෙයි, නිකන් අහක දාන්න බැරි එකක් දෙනවා. හැබැයි දෙන්නේ නම් ඔබතුමාට හින්දා තමයි මේ ගානට දෙන්නේ. වෙන කෙනෙක් නම් මේ ගානට දෙන්නෙත් නැහැ. මේක තමයි තියෙන ඉස්තරම් ඇඳුම. කිසි බයක් නැතුව ඔක ඇඳගෙන යන්න කියලා අන්දලා තමයි දෙන්නේ නේද? ඉතින් එතකොට ඉතින් කොහොම හරි ඉතින් ඇඳුමත් ඇඳ ගන්නවා, මිනිස්සයත් ඇඳ ගන්නවා. මං කිව්වේ අන්ධ මිනිස්සයා. අන්ධ මිනිස්සයා ඇඳගෙන එනවා දැන්. ඊට පස්සේ දැන් ඔන්න අන්ධ මිනිස්සයා ඕකත් ඇඳගෙන තමයි ඉතින් අර මගුලට යන්නේ, තුලාවට යන්නේ, අරහෙට යන්නේ, මෙහෙටත් යන්නේ. දැන් ඒක හරි ඇඳගෙන හරි උජාරුවට ඉන්නේ නේද? මේ හොඳම ඇඳුමනේ මේ ඇඳගෙන ඉන්නේ නේද? යාගේ හිතේ තියෙන්නේ ආකල්පය. එතකොට යාට දුන්නේ අර විදිහට අර කෛරාටික වෙලෙන්දා එහෙම තමයි විකුණු. ඉතින් යාව විශ්වාස කරා. විශ්වාස කරගෙන තමයි මේක ඇඳගෙන හිටියේ. දැන් ඊට පස්සේ ඉතින් කාලයක් කොහොම යනකොට මේ එයාගේ යාළු මිත්‍රාදීන් එකතු වෙලා, ඥාති මිත්‍රාදීන් එකතු වෙලා ඒගොල්ලන්ට අහන්න ලැබෙනවාලු හොඳ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා. අයි සර්ජන් කෙනෙක් ඔන්න ඉන්නවාලු. ඊට පස්සේ ඉතින් එයාව චැනල් කළා. ඉතින් එහෙම එක්කන් යනවා දැන් මේ අන්ධ මිනිස්සයව මේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයා ගාවට. ඒ කාලේ හැටින් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් එයාට නස්නෙ කරනවලු, විරේචන කරනවලු, එක එක ඖෂධ ගල්වනවලු, පුදුම විදිහට දැන් කාලයක් තිස්සේ බෙහෙත් කළා අන්තිමට සම්පූර්ණයෙන්ම ඇස් පේන්න ගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම ඇස් පේන්න ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉතින් බලනවානේ මොකද්ද මේ ඇඳන් ඉන්නේ කියලා. මොකද්ද ඇඳන් ඉන්නේ? තියෙන ලස්සනම ඇඳුමද? නෑ, මේ ගන්නව දෙයක් නැති එකක් තමයි ඇඳන් ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මෙයාට මේක ගලෝලා විසි කරන්න කියලා කවුරු හරි කියන්න ඕනේද? එහෙම එකක් නැහැ. දැන් එයාටම තේරෙනවා. එයාටම තේරෙනවා මම මේ මෙතෙක් වෙලා අර කෛරාගේ මනුස්සයාට රැවටිලා ඉඳලා තියෙන්නේ.
මෙතෙක් මං හිතාගෙන හිටියා මේක හොඳ එකක්, මේක තමයි ස්තරම් එක කියලා. නමුත් මෙතෙක් වෙලා මම රැවටිලා ඉඳලා තියෙන අර මිනිස්සයා මාව රැවට්ටුවානි කියලා ඔන්නින් ගලොල්ලා අනෝ. ඉතින් ඔන්න ඔය දේ තමයි යෝගාවචරය තුල සිද්ධ වෙනවා කියන්නේ මෙන්න මේ නිබ්බිදා විරාගයක් මට්ටමේදී. මේ කියන්නේ ඒ පහළ වෙන එපා වීම. දැන් මේ අපි හිතමු කමිසේ ගලවලා දාන්නේ එපා වෙලානේ දාන්නේ. ඔන්න ඔය එපා වීම තමයි නිබ්බිදාවක් කියලා කියන්නේ. ඔන්න එපාවීම තමයි මේක කෙරෙහි තියෙන විරාගයක් කියලා කියන්නේ. දැන් මේකට ආසාවක් නැහැ. කලින් නම් පුදුම ආසාවක් තිබුණා යාට ඒ ඇඳුම ගැන. මොකද හිතාගෙන හිටියා මේක තමයි තියෙන ස්තරම් ඇඳුම, හොඳම ඇඳුම, සුදුම ඇඳුම කියලා. නමුත් දැන් ඇත්ත දැක්කට පස්සේ ඒක ගලවලා තියන්න ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔන්න ඔකට තමයි නිබ්බිදාවක් විරාගයක් කියන්නේ. ඒතර මේ ලෝකේ ගැන ඇතිවෙච්ච කරකිරීම නෙමෙයි ඒක අතකින් බැලුවා මේ අවබෝධය නිසා ඇතිවෙච්ච එපාවීමක්. මේක ගන්න දෙයක් නැහැ, හරයක් නැහැ. මගේ වසඟේ තියාගන්න බෑ. මේකේ ඇති සැපක් නෑ, මේකේ ඇති නිත්‍ය ස්වභාවයක් නෑ. ඒකතර මෙතන තියෙන ආදීනව ටික වැටුණා නම් මේ ටික එපා වෙනවා කියන එක ස්වාභාවික ධර්මතාවක් කියලා කියනවා. ඒතර කයේ කයානුව බලනකොට, කයානුපසනාවක් වඩනකොට මෙන්න මේ දේ යෝගාචරයේ තුල සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර සාමණේර වහන්සේටම පැහැදිලි කරලා දෙන්නේ. තස්ස කායේ කායානුපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. යම් අවස්ථාවක තුර මේක ගලවලා දැම්මනම්, අත්හැරලා දැම්මනම් දැන් හිත නිදහස්. හිත දැන් හිතන්න රූපස්කන්ධය දැන් අල්ලලා නැහැ. මොකද රූපස්කන්ධය ගැන යාට යථාබෝධයක් ඇති වෙලා. මේක තියෙන අනිත්‍ය ස්වභාවයක්, දුක්ඛ ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් වැටහුණා. ඒ රූපස්කන්ධයෙන් හිත මිදෙන්න ඕනේ. හිතන්න වේදනානුපස්සනාවක් වැඩුවා. එහෙනම් වේදනාස්කන්ධය පිළිබඳවත් ඒ බඳුම අවබෝධයක් ඇති වුණා නම් වේදනාස්කන්ධේනොත් හිත මිදෙන්න ඕනේ. අපි හිතමු යා චිත්තානුපස්සනාවක් වැඩුවා. ඉතින් එතෙන්දී යාට විඥානස්කන්ධය ගැන, සංස්කාරස්කන්ධය ගැන, සංඥාස්කන්ධය ගැන යම් පමණක අත්දැකීම් ටිකක් ලැබෙවි. ඒ හරහා සමහර විට විඥානස්කන්ධයත් අතහැරෙන්න පුළුවන්, සංස්කාරස්කන්ධය අතහැරෙන්න පුළුවන්, සංඥාස්කන්ධය අතහැරෙන්නත් පුළුවන්. ඊළඟ ධම්මානුපස්සනාවට ගිහාම ඉතින් මේ ස්කන්ධ පහම නැවත නැවත තව ටිකක් පුළුල්ව බලන ගතියක් තියෙනවා. ඒ හරහාත් මේ ස්කන්ධ පහම නිකන් එපා වීමක් අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතු කරනවා ඔය ඕනම සතිපට්ඨානයකදී අවසන් කියනකට වඩා අපි තුප්‍රික ප්‍රධාන ප්‍රතිඵලයක් වශයෙන් එන හිත කිසිවක් උපාදාන නොකර නිදහස් වෙන්න ඕනේ. හිත උපාදාන නොකර සිටින අවස්ථාවක් යෝගාචරය අත්දකින්න ඕනේ. ඒතර ඒකනික අපිට බල කළ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට මෙයාට යථා ස්වභාවය පෙන්ලා දීලා කරන දෙයක්. ඒතර මේක අත හරිනවා කියනකට වඩා අත හැරෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර මේක දැක්ක නිසා අත හැරෙනවා. අපි අත හරිනවත් නෙමෙයි, නිකන් හිතම අතල්ලා දානවා. හිතට තේරිලා අපිට දැන් ඕනේ ආයිපොඩ් අල්ලගන්න. හිතනම් කියන වන්නේ මට නම් බෑ, මට නම් ඇති වෙලා තියෙන්නේ හිත කියාවේ. නේද? අපි සමාජයට බල කළ අපේ තියෙන මෝඩකමට, අපේ තියෙන දැනුවත්කමට අපි නිකන් ආයෙත් තාම බල කළා, හිර කළා දාන්න යන අරමුණට හිත ගන්නෙ නෑ ඒක. මේක පුදුමාකාර වෙහෙසක් දැනේවි. කියන්නේ අපි සමාජලාට අපේ කමඨහන සුද්ධ වෙලා නැත්තම් හිත හොඳට මුහුකුරා යාමක්, ඔය වගේ පරිණත වීමක්, විරාගයක්, විරංජනයක් පහළ වෙන යුගයකදීත් අපි නිකන් අනවශ්‍ය වීරයක් යොදලා අරමුණට බල කළා හිත දාන්න ගියොත් පුදුමාකාර වෙහෙසක් දැනේවි. තොර මේ එතනම හොඳටම කමඨාන සුද්ධ වේිත අවස්ථාවක්. මොකද අපි දන්නේ නැත්තම් මෙන්න මෙහෙම විපරිණාමයක් මගේ හිතේ වෙනවා. දැන් මෙයා මේක අත්හැරලා දානවා. මම ඒකට රුකුල් දෙන්න ඕනේ, මම ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් ඉතින් පොඩ්ඩක් ලාවට ඕනේ මේක දිහා බලන්න. අත්හරනවා නම් සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්න දෙන්න ඕනේ කියලා එහෙම ආකල්පෙන් මම නිවර්දිව දකින්න නැතුව මම නිකන් බල කළා, හිර කළා, ආයෙත් මේ අරමුණේම හිත තියන්න ඕනේ කියලා ගියොත් සම්පූර්ණයෙන් වර්ධිනවා. එතකොට මේ වගේ මට්ටමකදී හිතන්න අපි වේලාවකදී ඔන්න හිත නිදහස් වුණා නම් ඒ නිදහස දැන් ඊළඟට පවත්වන්න වෑයම් කළ යුතු වෙනවා. එතන මේ බොජ්ජංග ධර්ම දියුණු කරන දෙවැනි මට්ටමක් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඔය ආනාපාන සති සූත්‍රයේදී හැම ඒ පිළිබඳ හොඳ විස්තරයක් එනවා. කතම් භාවිතාච භික්ඛවේ සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා විජ්ජා විමුක්තිම් පරිපූර්ණෙන්ති. එතකොට දැන් අර මුලින් කිව්වේ මොන අන්දමින් සතිපට්ඨානයක් දියුණු කළොත්ද බොජ්ජංග ධර්මක් හතක් වැඩෙන්නේ කියලා. එතකොට මේ මුල් අවස්ථාවේදී එක්තරා අන්දම රේඛීය ක්‍රමයකට රටාවකට තමයි බොජ්ජංග ධර්ම වැඩුණේ. අන්තිමට කියලා හොඳට නිකන් උපේක්ෂාවකට තමයි හේතු උනේ.
එබඳු උපේක්ෂාවේ යම් කිසි මුහුකුරායමක් ගිහිල්ලා ධම්ම විචේ මුහුකුරායමක් ගිහිල්ලා තමයි දැන් මේක අතහැරීම සිද්ධ වුනේ. ත හිතේ මුකුත් නැහැ. රූපස්කන්ධය පිළිබඳ සේයාවක් හිතේ නැහැ. වේදනා පිළිබඳ සේයාවක් හිතේ නැහැ. සංඥාවක් හිතේ නැහැ. හිත හිතන්නෙත් නැහැ. සංස්කාර චේතනා නතර වෙලා. හිත පිහිටි තැනක් හොයාගන්නත් නැහැ. ඉතින් ඔන්න වගේ තත්වයක් යෝගාචරයේක අත්දකිනවා නම් එහෙමනම් මේ උපාදාන වලින් තොර හිතක් දැන් එයාට පහළ වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක හරි අමාරුයි ඇත්තටම. ඒ බඳු දෙයක් පහළ වුණත් මෙහෙම එකක් පහළ වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න එකත් ලේසි නෑ. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම උපාදාන සහිතව ඉන්නමයි. අපිට කියන්නේ රූප ලෝකයේ තුල රූප උපාදානයක් සහිතවමයි අපේ හිත ගත කරන්නේ. එක්කෝ වේදනා ලෝකයේ තුල වේදනාවක් සහිතවමයි අපේ හිත ඉඳලා පුරුද්ද. හිත ඇතුලේ සංඥා පොදි බැඳගෙන ඉඳලා තමයි අපේ හිතට පුරුද්ද. සංඥා විවිධාකාර සංඥා ඔළුවේ දාගෙන දාගෙන පුරෝගෙන පොදි බැඳගෙන තමයි අපේ හිත තියෙන්නේ. ඒක හිතනවා කියන එකේ සීමාවක් නැහැ. ප්‍රපංච කරනවා, කල්පනා කරනවා, කල්පනා කරනවා, කල්පනා කරනවා, සීමාවක් නැතුව කල්පනා කළාම තමයි අපිට පුරුද්ද තියෙන්නේ. ඊළඟට හිත විවිධ අරමුණු ගනිමින් අහනවා, පේනවා, නැත්නම් බලනවා, කතා කරනවා. ඉතින් ඕවත් එක තමයි ඉන්නේ. ඉතින් ඒ බඳු පරිසරයකින් තොරව ඉන්නවා කියල එකක් ගැන අපි අහලා තියුනෙත් නැහැ. දැන් මේ විපස්සනාවක් වඩන්න ගිහිල්ලා ඉතින් එතකොට යාගේ හිතේ බරපතල වෙනස් වීම වෙන්න ගන්නවා. එතකොට දැන් හිතන්න අපිට දෙකන් අර හිත නිදහස් වෙච්ච අවස්ථාවකදී මේ භෞතික ලෝකයේ තියෙන සංඥා හිතේ මැවෙන්න බෑ. තනකේවල් දොරවල් මතක් වෙන හැටි, යාන වාහන මතක් වීමක්, අමු දරුවන් මතක් වීමක්, ඒවා හා සම්බන්ධ සංඥා අපේ හිතේ ඔළුවේ වැඩ කරන්න බෑ. හිත එහෙනම් සංඥාවලින් නිදහස් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ සංඥා එන්න බෑ හිතට ඒ වෙලාවේදී. මම කියන්නේ කෙටි කාලයකට හෝ සංඥාවලින් හිත නිදහස් වීමක්. අපි මේ භෞතික සංඥා, ගෙවල් දොරවල් සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, අමු දරුවන් සම්බන්ධ, රැකී රක්ෂා සම්බන්ධ, ඡන්දේ සම්බන්ධ මොකක්වත් ඔළුවට එන්න බෑ. ක්‍රිකට් සම්බන්ධ මොකක්වත් එහෙම මොකක්වත් එන්න බෑ. අතර වේදනාවලිනුත් නිකන් හිත ඉවත් වෙලා හිත නිකන් බොහොම මධ්‍යස්ත වෙලා තියෙන්න ඕනේ. ඊට හිත ඇතුළ හිස් වෙලා සංඥා මුකුත් නැහැ. හිතට හොඳට ඉඩ කඩ තියෙන්න ඕනේ මේ වෙලාවේදී. ඉඩ කඩ සහිත හිතක් ඇති වෙලා. ඊට බර පැත්තෙන් ගත්තොත් බර හුඟක් සැහැල්ලු වෙච්ච හිතක් මේ කතා කරන්නේ. මොකද අපේ හිතට බර දැනෙන්න නම් අරමුණු ගොඩක් තියෙන්න ඕනේ. හිතවිලි ගොඩක් තියෙන්න ඕනේ, සංඥා ගොඩක් තියෙන්න ඕනේ. එහෙමනම් හිතට හරි බරයි. හැබැයි මේ මට්ටමට එන හිත බර සම්පූර්ණයෙන්ම අඩු වෙලා හිතේ කිසිම බරක් තියෙන්න බෑ. සැහැල්ලුම හිතක්. ඒ වගේම අතිශය සරල හිතක්. හිතාගන්න බැරි තරම් සරල හිතක්. ඒ නිසා එබඳු මට්ටමේ හිතකට අපේ හිත මගේ නුවණ වටනකමක් දෙයිද? හුඟක් කලකට දෙන එකක් නෑ. ඒ නිසා හුඟක් කලකට අපි වටනකමක් දෙන්නේ මට තැනක් තියෙන්න ඕනේ, මට මාව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ, මම හොඳට ඉන්න ඕනේ, එහෙනම් මම කැමති. ඉතින් මේ වගේ උපාදාන රහිත තැනක මම ඇත්තෙත් නෑ. ඒ නිසා හරි අමාරුයි. ඉතින් මේ බඳු මට්ටමකදී නම් අනිවාර්යෙන්ම ඉතින් බුදු බණක් ඇහෙන්න අවශ්‍යයි. මේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච කල්යාණ මිත්‍රත්වයේ නැතිව අපිට තනියෙන් මෙතන අගේ කරන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඒ වගේ තැනකදී අපිට කල්යාණ මිත්‍ර ඇසුරක් බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඊට හරිලන බණක් අහන එක සෑහෙන්න වැදගත් වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරකින් අපිට ඔය දේ පෙන්නලා දීලා වටහලා දීලා මට තේරුනේ නැතත් ඒ කල්යාණ මිත්‍රාව විශ්වාස කළා, බුදු බණ විශ්වාස කළා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන මම මේක වැඩි යුතු වෙනවා. හිතන්න දැන් මේක වඩන ආකාරය තමයි ඊළඟට දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. දැන් ඉතින් බොජ්ජංග වඩන්න වෙන්නේ වෙනම රටාවකට. ඒක විස්තර කරනවා. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමි. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමි. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමි. මේ බොජ්ජංග ධර්ම හතම ගැන එකම ආකාරයෙන් දේශනා කරනවා. මේක නෑ අනුපිළිවෙලක් කියලා එකක් විශේෂ. තර මෙතෙන්දි බොජ්ජංග ධර්ම වඩන්න වෙන්නේ වෙනමම රටාවකට. දැන් අර අපි කලින් වගේ බොහොම ආයාසයෙන් වෙහෙස වෙලා
කාල සටානක් හදාගෙන මෙන්න මෙච්චර භාවනා කරනවා කියලා හිතාගෙන දරදඬු විදිහට ගෙනිච්ච ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් කියනවා කරන භාවනාව දැන් නිකන් කෙරෙන පැත්තට දෙන්න ඕනේ. නිකන් ස්වාභාවික පැත්තට නිකන් ගලන එකට ඉඩ දෙන්න ඕනේ. අපි නිකන් දඟලන්න යන්න හොඳ නැහැ. නිකන් විවේක නිසිත හිතේ විවේකයෙන්ම තියන්න ඕනේ. කත හිතලා මතලා කල්පනා කරලා කරන දේවල් සියල්ල නතර කරන්න වෙනවා. හිතන්න අපි ඒ දවස්වල ඔන්න මෛත්‍රී භාවනාව වැඩුව උදේ ඉඳන් රෑ වෙනකම්. ඒ ඇස්සේ දැන් ඔන්න සතිපට්ඨානේ හම්බ වෙලා සතිපට්ඨානේ වඩන්න ගියා. ඒකත් දැන් වැඩුවා. හැබැයි නිකන් ඉන්න බෑ මෛත්‍රියත් වඩනවා. දැන් සතිපට්ඨානේ වඩවඩා ගිහිල්ලා මෙන්න මේ මට්ටමට ආවට පස්සේ මෛත්‍රිය පැත්තකින් තියන්න වෙනවා. කියන්නේ හිත ලව්වා හිතවන එක නවත්තන්න වෙනවා. කියන්නේ ඌමනාවෙන් සංස්කාර කිරීම නවත්තන්න වෙනවා. දැන් මේ යන්නේ සංස්කාර සමතේකට යන්නේ. ඉතින් අපේ හිත කැමති හිතන්න. එතකොට සතිපට්ඨානයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන දැන් ඉතින් නොහිතා ඉන්න පුළුවන් නම් අවශ්‍ය නැත්තම් නොහිතා ඉන්න අවශ්‍ය නම් විතරක්ම හිතන්න. ඉතින් එහෙනම් අපේ හිතේ හැකියාවක් දැන් එන යෝගාවචරේ කඳුර ගන්නවා ඕනේ නම් හිතන්න පුළුවන් ඕන් නැත්තම් නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්. දැන් හිතන්න අපිට වතුර ටිකක් බොනවා. වතුර ටිකක් බොන බොද්දි මොනවද හිතන්නේ? හිතන්න ඕනේද? වතුර බොද්දි මොනවද හිතන්න ඕනේ? වතුරේ ඉන්න සත්තු ටික නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඕනේ නැහැ නේද? ෆිල්ටර් එකෙන් ගත්තේ වතුර ටික. මොකෙක්වත් නැහැ ඇතුලේ. හිත නිශ්ශබ්දව තියාගෙන වතුර බොන්න බැරිද? නේද? දැන් තමයි ඔන්න අපි දැන් බලන්න ඕනේ මේ හිත විවේක කරගෙන කොහොමද විවේකේ පතුරව ගන්න අපේ ජීවිතේට? ඇඳුමක් අඳිනවා. පුළුවන්ද හිත නිශ්ශබ්දව තියාගෙන ඇඳුමක් අඳින්න? කෑම කනවා. පුළුවන්ද හිත නිශ්ශබ්දව තියාගෙන කෑම කන්න? ඊට පස්සේ අතු ගානවා. හිත නිශ්ශබ්දව තියාගෙන අතු ගන්න? දත් මදිනවා. හිත නිශ්ශබ්දව තියාගෙන දත් ටික මදින්න? නේද? අපි මේ අලුත් රටාවක් දැන් මේ අපේ ජීවිතේ අපි අත්හදා බලන්න ඕනේ. මට කොයි වැඩේද නිශ්ශබ්ද හිතක් පවත්වමින් කළ හැකි? මේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ දැන් ඉතින් හිතන එක තහනම් කියලා. මොකද අපි සතු මානවයා සතු ඉතාම ප්‍රබල හැකියාවක් තමයි මේ හිතනවා කියන එක. ඉතින් ඒ හිතන එක හැබැයි දැන් මෙයාගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්න ඕනේ. දැන් ඉතින් ප්‍රපංච සම්මනය අනිවාර්ය අංගයක් විය යුතුමයි. ප්‍රපංච සමනය කියන එක දැන් එයාට තේරෙන්න ඕනේ මේක හිත හිතා ප්‍රපංච කර කර වටවලල්ලේ යමින් මේ වැඩේ කරන්න බෑ. ප්‍රපංච සමනය කියන එක අනිවාර්ය අංගයක් වෙනවා යාගේ විපස්සනාවේ. පුළුවන් තරම් හිත ප්‍රපංච කපාහරණ පැත්තකට දාගන්න ඕනේ. ඒ වෙනුවට අර නිශ්ශබ්ද මනස අගය කරන බවක්, සංසුම් මනස අගය කරන බවක්, තමන් එක්ක ඉන්න ගතිය අගය කරන බවක්, හුදෙකලාව ඉන්න ගතිය අගය කරන බවක්, විවේකයේ අගය කරන බවක් එයා තුලින්ම නිකන් පොඩ පොඩ හැඟෙන්න ඕනේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නලා තියෙනවා. විවේක නිසිතං, විරාග නිසිතං. එතකොට මේ රටේ ලෝකේ වෙන දේවල් සම්බන්ධයෙන් නිකන් හිතේ තියෙන විරාගී බවක්. ඉස්සෙල්ලම් ඒවට ලොකු කිපීමක් ඇති වුණා, ශෝකයක් ඇති වුණා, කම්පාවක් ඇති වුණා. දැන් ඉතින් තේරෙනවා මෙතන මේ සංස්කාර ස්වභාවයක් තියෙන්නේ. මේවා හැටි මෙහෙම තමයි. ඉතින් ඒවා කෙරෙහි නිකන් විරාගී බවක්. ඒවා හදන්න දැන් දඟලන්න යන්නේ. තමන් ඒවා ගැන තියෙන විරාගයක්. නිරෝධ, නිරෝධ නිසිතං. දැන් හිතන්න අපේ හිතේ සිතුවිල්ලක් පහළ වෙලා අවසන්ලා ගියා, අලුත් සිතුවිල්ලක් ආවේ නැහැ. එක්තරා අන්දමක නිරෝධයක් මේ සාක්ෂාත් වෙන්න කරලා තියෙන්නේ. එතකොට එක පැත්තකින් කියන්න පුළුවන් දුකේ නිරෝධයක්. දැන් විශේෂ දුකක් එයාට දැනෙන්නේ නැහැ. හිත තුළ පීඩා මොකක්වත් නැහැ. ඉස්සර නම් අපි මෙච්ච දෙයක් අල්ලගෙන කල්පනා කරනවා, කල්පනා කරනවා, පසුතැවෙනවා. දැන් මේ පසුතැවෙන්නේ මොකක්වත් දැන් අපි ඒකට ඒ පැත්තට හිතට දාන්නේ නැහැ. පුළුවන් තරම් පසුතැවීමක් වුණත් ඉක්මනට බේර ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ හිත පුළුවන් තරම් හිත අපි කියමු චේතනා වලින් සෑහෙන්න වළක ගන්න ඕනේ. අවශ්‍ය දෙයට නම් ඉති කර ගන්න වෙනවා. හිත නිකන් නතර වෙලා වගේ බවක්. හිත නිකන් දුවන්නේ අරමුණකුත් නැහැ හැබැයි. කොහෙවත් පිටලත් නැහැ. ඒ නිසා මේ හා සම්බන්ධ අත්දැකීම් තියෙන අයට මම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇති. එතකොට ඒ නිසා මෙහෙම හැකියාවක් නිකන් අමුතුම හැකියාවක් දැන් බුදුරජාණන් වහන්සේ මතු කරනවා. එතන මේ බඳු යෝගයකදී අපිට යන්න වෙන්න වෙන රටාවකට අපේ භවනාව. එතකොට යාට නිකන් අර කලබල ප්‍රදේශයක තමන්ගේ වාහනයක් කිසිම හප්ප ගැනීමකින් තොරව, හැබැයි ලොකු කලබලයකින් උත්තරව නිකන් සැහැල්ලුවෙන් අරන් යන රියදුරෙක් වගේ තමයි යාගේ ජීවිතය අරන් යන්නේ.
එතනින් අදහස් වෙන්නේ නැහැ යාට යාගේ ජීවිතේ හැලහැප්පීම් පහළ වෙන එකක් නැහැ කියලා. සියලු දෙනාම දැන් එයාට ආශිර්වාද කරගෙන එහෙම ඉන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ. විවිධාකාර ගැටලු සහ මේ සහගත තත්ත්වයන් මතුවේවි. හැබැයි එයා දන්නවා හිත කොහෙද තියන්න ඕනේ කියලා. විවිධාකාර දුක් හරහා යන්න වේවි. කායික රෝගී තත්ත්වයන් වේවා, විවිධ ප්‍රශ්න ඇති වෙන දේවල් වේවා, ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. හැබැයි එයා දන්නවා එකකවත් ගා ගන්න තු යන්න. එහෙකවත් හැප්පෙන්නේ නැතුව, එකක් එක්කවත් ගැටෙන්නේ නැතුව, වාද කරන්න පැටලෙන්න යන්න නැතුව, හිත තියෙන තැනක්වත් හොයාගන්න නැතුව යන ගමනක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා පොඩි කතාවක් මතක් වුණා. එක්තරා අවස්ථාවකදී දැන් මේ ලොකු පිරිසකට සංඝයා වහන්සේලාට බුදුරජාන් වහන්සේ බණ කීකේ ඉන්නවා. ඒ බණ කියන්නේ ටිකක් ගැඹුරු මාතෘකාවක්, නිවන මුල් කරගත්ත බණක් තමයි දේශනා කරමින් ඉන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාත් හොඳට කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඉතින් ඒ අස්සේ මාර දෙවිය පුත්‍රයා දකින්නවා, දැන් නම් හතර පස් දිනක් හරි ගොඩ යන්න තමයි බලන්න කියලා. ඉතින් එයාට දැන් පොඩි නේද? ඉතින් එයාට පොඩ්ඩක් මේකට අරියාදුවක් කරන්න හිතෙලා එයා ගන්නවා මේ ගොවියෙක්ගේ වේශයක්. ඉතින් මේ ගොවියා මඩ ගාගෙන මේ විය ගහකුත් කරේ තියාගෙන කෙවිටකුත් අරගෙන දැන් මේ ධම්සභා මණ්ඩපයට එනවා. ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන්, මහණ මගේ හරක් ටික දැක්කද කියලා. මේ හරක් හොයාගෙන ඇවිල්ලා මාරයා. ඉතින් බුදුහාමුදුරන් මාරේ බොට මොකටද මේ හරක් කියලා. ඉතින් ඒතර මාරයා දන්නවා ඉතින් මාව අඳුරගත්තා, සෝරි තමයි කියලා. ඉතින් ඊට පස්සේ මේ ඉතින් මාරයා කියනවා මේ ඇහත් මගේ, ඊළඟට රූපත් මගේ, චක්කු විඤ්ඤාණෙත් මගේ, චක්කු සම්පස්සෙත් මගේ, වේදනත් මගේ. ඉතින් මහණ මේවෙන් මේවා ඔක්කොම මගේ වෙද්දී උඹ කොහොමද ගැලවෙන්නේ? ඒ විදිහටම කියනවා කනත් මගේ, සද්දත් මගේ, ඒ නිසා මේ ඊළඟ සෝත විඤ්ඤාණත් මගේ, ස්පර්ශත් මගේ, වේදනත් මගේ. ඉතින් කොහොමද මේ ගැලවෙන්නේ? නාසය සුවඳ ඒකත් ඔක්කොම මායාවේ. දිව රස ඔක්කොම මායාවේ. කය ස්පර්ශ ඒකත් මායාවේ. මනස අරමුණු ඒකත් මායාවේ. ඉතින් කොහොමද මේ ගැලවෙන්නේ? බුදුහාඳුරෝ කියන මං කිව්වේ නෑ. බුදුහාඳුරෝ කියනවා මං කිව්වේ නෑනේ මාරයා, ඒවා මගේ කියලා. උඹ තියාගනින්. උඹට හොයන්න බෑ මං ගිය පාරවත් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් මේ මට්ටමට එනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්නෝයි බණ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ ආයේ හිත තියපු තැනක්, කියන්නේ අපි ස්කන්ධවල හිත තිබ්බොත් පරාදයි. ඒකයි මේ හදිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔතෙන්ට. දැන් මේ සාරිපුත් සානාංශයට පැහැදිලි කරන්නේ විමුක්ත සිතක් කියලාත් ඔන්න ඔතෙන්ට. ඒ කියන්නේ දැන් ඒ හිත රූපස්කන්ධය ඇසුරු නොකරන බවක්, වේදනාස්කන්ධය ඇසුරු නොකරන බවක්, සංඥා සංස්කාර විඥාන ඇසුරු නොකරන බවකට තමයි දැන් මේ යොමු කරලා තියෙන්නේ. එතකොට දැන් මේ සාරිපුත් සානාංශයට එතකොට මේ සතිපට්ඨානය සම්බන්ධයෙන් විස්තර කරන්නේ ඒ කායේ කායानुපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. එහෙම කටයුතු කරන්න පුළුවන් නම් එහෙනම් ආශ්‍රය ශය වීමක් සිද්ධ වේවි. වේදනානුපසනාවත් මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. චිත්තානුපසනාව, ධම්මානුපසනාවත් මේ විදිහම විස්තර කරනවා. එතකොට මෙන්න මේ බඳු රාමුවක් හරහා ගියොත්, මේ බඳු රටාවකට අපි බොජ්ජංග ධර්ම දියුණු කළොත්, ඉතින් එතන විශේෂයෙන්ම පණ ගන්වන්නේ නිදහස් වීමක්, හිතෙන් නිදහසක්. ඒකයි කියන්නේ වොස්සග්ග පරිණාමින් කියලා. ඒ කියන්නේ හැම බොජ්ජංගයකම අවසානට කියන්නේ ඒකයි, සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමින්. මේ නිදහසකින් තමයි මස්තක ප්‍රාප්ත වෙන්නේ. හැම තිස්සෙම ඕනෝ බොජ්ජංග ධර්මයක් එහෙනම් වඩන්නේ වඩන්නේ හිතෙන් නිදහස අවදි කරගන්න. එහෙම රටාවකින් ගියොත් එයා තුළ තව තව නුවණක් දිනනවා, හිතෙන් නිදහසක් දිනු වෙනවා. එහෙම ගියොත් ඔන්න විඥා විමුක්ති කියන අපි කියන්න පුළුවන් ඉතින් විපස්සනා නුවණේ කියන පැමිණීමක්, මාර්ගඵල සාක්ෂාත් වීමක් ඔය වගේ පැත්තකට හිත යන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මෙබඳු පූර්ණ ප්‍රතිපදාවක් දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ විදිහට බොහොම පුළුල්ව බොජ්ජංග වඩාගෙන ගිහිල්ලා මුලදිනම් අර රටාවකට නම් එකක් පස්සේ එකක් රේකී ක්‍රමයකට වැඩුවා. ඊට පස්සේ දැන් අද කතා කළා වගේ අන්දමකට දියුණු කළා. ඉතින් එහෙම ගියා නම් මේ හිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් නිදහස් කර ගැනීමක්, සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීමක් කළ හැකි. මට මෙන්න මෙහෙම ධර්ම අන්වයක් වැටහුණා. මන්න මේ මෙන්න මෙබඳු අනුමාන ඥානයකින් තමයි මම කියන්නේ මේ රටාව කවුරු හරි දියුණු කරා නම් එයාගේ කිසිම කෙලෙස් සිදුරක් තියෙන්න බෑ.
සියලුම බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මෙන්න මේ ධර්ම අන්වය අනුගමනය කරපු පිරිසක්. අනාගතයේ පහළ වෙන රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මෙන්න මෙබඳු රටාවක් දියුණු කළ පිරිසක්. මේ භාගතුන් වහන්සේ දැන් වැඩ සිටින මේ භාගතුන් වහන්සේත් මෙබඳු රටාවක් දියුණු කරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ විදිහට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ගේ අවබෝධය කමං කොහොමද මේ මෙබඳු බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවක් කරන්නේ කියලා මේ විදිහට පැහැදිලි කළා කිව්වහම බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතින් මේ විදිහට දේශනා කරනවා. සාදු සාදු සාරිපුත්ත තස්මාතිහ ත්වං සාරිපුත්ත ඉමං ධම්ම පරියායං අභික්ඛණං භාසෙය්‍යාසි භික්ඛූණං භික්ඛුණීණං උපාසකාණං උපාසිකාණං. සාදු සාදු සාරිපුත්ත මේ ධර්ම පරියාය මේ ප්‍රකාශ කරපු රටාව මෙන්න මෙහෙමයි බුදු වුණේ කියලා මේ ඔබ වහන්සේ ප්‍රකාශ කරපු මෙන්න මේ කාරණා ටික නිතර දේශනා කරන්න කාටද? භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, උපාසක පිරිසට, උපාසිකා පිරිසට. මේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා මේ බණ කියන්න අනිත් පැයටත්. මොකද යේසම්පිහි සාරිපුත්ත මෝග පුරිසානම් භවිස්සති තථාගතේ කංඛාවා විමතිවා තේසම්පි ධම්මපරියායන් සුත්වා යා තථාගතේ කංඛාවා විමතිවා සා පහීස්සතිති. මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නත් පුළුවන්, භික්ෂුණීන් වහන්සේලා අතර ඉන්නත් පුළුවන්, උපාසක පිරිස අතර ඉන්නත් පුළුවන්, උපාසිකාවන් අතර පිරිස ඉන්නත් පුළුවන්. හිස් පුරුෂයෝ මේ තථාගතයන් වහන්සේ පිළිබඳව, බුදුරජාන් වහන්සේ පිළිබඳව සැක පහල කරගත්ත. උන්වහන්සේගේ මේ බුද්ධත්වය අදහගන්න බැරි වෙච්ච හිස් පුරුෂයෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ හිස් පුරුෂයින්ට මේ ධර්ම පරියාය ඇහිලා ඒගොල්ලන්ගේ තියෙන ඒ සැක සංකා දුරු වෙලා, විමති දුරු වෙලා, දෙගිඩියා දුරු වෙලා, දැන් ඒ අය බුදුරජාන් වහන්සේ කෙරෙහි විමතිය ඉවත් කළා, පැහැදේවි, ස්ථිරසාර බවක් ඇති වේවි. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලස්සනට ගලපලා කියනවා මෙන්න මේ රටාවට ගියා නම්, මේ බඳු දහම ප්‍රගුණ කරා නම් කෙලෙස් දුරු වෙනවා කියන එක විය යුතුමයි. ස්ථිරසාරව කියන ප්‍රකාශයක්. ඒ නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අවබෝධය බුදුරජාන් වහන්සේ අනුමත කරනව පමණක් නෙමෙයි, ඒ අවබෝධය අනිත් සියලු දෙනාටමත් ප්‍රකාශ කරන්න කියලත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටම ආරාධනා කරනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි අපිව ගොඩ දා ගන්න තියෙනවා නම්, අපේ හිත නිදහස් කර ගන්න අවශ්‍ය නම් මේ ධර්ම රටාව අපේ හිත තුලත් දියුණු කළ යුතු වෙනවා. නීවරණ යටපත් කරන රටාවක්, අතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටවීමක්, ඒක තව තව වඩලා බොජ්ජංග ධර්ම දියුණු කිරීමක්, ඒ බොජ්ජංග ධර්මවල යම් යම් අවස්ථාවන විපරිණාමයකට ලක් වෙලා ගාන්ට සුසර කරගෙන ගිහිල්ලා හිත නිදහසේම පවත්වලා කෙලෙසුන්ගෙන් හිත, ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කර ගැනීම. ඔන්න ඒ බඳු රටාවක් මෙම සූත්‍රය තුළදී බුදුරජාන් වහන්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතු කරනවා. ඒක බුදුරජාන් වහන්සේ අනුමත කරනවා, සාදුකාර දෙනවා. එහෙමනම් ඉතින් අපිත් මේ කාරණා තේරුම් අරගෙන අපේ වඩන භාවනාවටත් මේ බඳු රටාවක් ඈඳ ගන්න, මේකෙන් යම්සි මඟ පෙන්වීමක් ඇති කරගන්න අපි උත්සාහවන්තෙමු. ඒ සඳහා දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් මෙම ධර්ම දේශනා මාලාවෙන්ම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.